හරි ඔගලන් හැමෝගෙම රික්වෙස්ට් එකක් තමයි ඉක්ලියාස් හරියටම හදාගන්නේ කොහොමද කියලා පෙන්නන්න කියලා. ඔන්න මම අද කියලා දෙන්න හදන්නේ හරිම ලේසි. අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම අපිට pan එකක් අවශ්‍යයි. pan එක රත් වෙනවත් එක්කම මට මේකට අවශ්‍ය වෙනවා extra gram 200ක්. මම එකතු කරගන්නවා වතුර ග්‍රෑම් 500ක්. මේ දෙකම අපි ඇස්ට්‍රා ටික දිය වෙනකන් හැඳි ගාමින් ඉන්න ඕනේ. එවගේ මතක තියාගන්න ඕනේ අපි හීට් එක ගොඩාක් ගින්දර වැඩියෙන් දෙන්න එපා. සාමාන්‍ය තරමට තමයි හීට් එක දෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඇස්ට්‍රටික දිය වේගෙන එනකොට මම අපේ අවන් එක ප්‍රීහීට් කරගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉක්ලියස් බේක් කරද්දී සෙන්ටිග්‍රේඩ් අංශක 200ට තමයි ප්‍රීහීට් කරන්නේ. ऐस्ट्राटिक हट वेदर दिए उन्ट फास्ट से मम एक टेकत कर लूनू ते हेली भाग्या चीनी ते हेली भाग्या පස්සේ අපිට අවශ්‍ය වෙන පාන් පිටි ග්‍රෑම් 300ක්. පාන් පිටි ග්‍රෑම් 300 ඇස්ට්‍රටික මෙල් තුනට පස්සේ අපි එකතු කරමු. ඊට පස්සේ අපි මේක හොඳට හැඳි ගන්න ඕනේ. මේ මිශ්‍රණය එක බෝල් එකක් විදියට හැදලා එනවා. ප්‍රශ්නයක් අහනවා ලිප ඔෆ් කරලාද කරන්න කියලා නෑ තාමත් අපේ හීට් එක තියෙනවා ඉතින් මේ විදිහට ඔයාලට පේන හැටි ඔක්කොම එකට ස්ටික් වෙලා වන් බෝල් එකක් වගේ හැදෙනකන් අපි හැදි ගන්න ඕනේ ඉතින් මේ විදිහට සේරම එකට එකතු වුණාට පස්සේ ඔන්න දැන් නම් මට ලිප ඔෆ් කරන්න පුළුවන් ඊළඟ පියවර මේක ස්ටෙප්ස් තුනක් විතර යන එක. ඊළඟ පියවර තමයි මේ හදාගත්ත අපේ ෂෝ පේස්ට් කියන එක හොඳට නිවෙනකන් තියාගන්න ඕනේ. අපි අවන් එකත් රෙඩි වෙගෙන එනවා. ඉතින් අපිට නිවෙනකන් ඉන්න බැහැ ලයිව් එකකදී. ඉතින් මම කලින් ටිකක් හදලා තියාගත්තා. ඒක අපි බීට් කරන්න අපිට අවශ්‍ය වෙනවා බිත්තර 7ක්. බීතර 7ක් අපි එකපාරට එක බැගින් එකතු කරලා බීට් කරන්න ඇති කෙනෙක් සාමාන්‍යයෙන් හැන්දකින් උනත් මේක බීට් කරන්න පුළුවන්. ඒ වගේම මේක අපි හිමින් බීට් කරක හේතුව ස්ටාර්ට් කරේ නැත්නම් හැම තැනම විසිරලා යයි.
ඒකින්ද හරි පරිස්සමෙන් මේ බැට එක ටිකක් ගොරෝසු බැට එකක් रेडी नहीं इतनी सेंटीग्रेड आंश के देसी एक उष्णता इन रात पे चल फ्री हीट कर गया था आपे आवान ने खतर आप एक यास चिक डाला विनाडी विस्सक बेक कर गया नो बेक में ना आप इतनी ने बैरिंग विस्सा माँ बेक कर गया था एक यास चिक आप लास्ट कर गया था ඊට පස්සේ අපිට පුළුවන් මේක ගාන්ෂින් කරන්න. ඒ වගේම මේකට ෆිලින්. සාමාන්‍යයෙන් අපිට චොක්ලට් මූස් හදලා ෆිල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ගොඩක් රසයි. අපි හැමෝම ඉගෙන ගත්ත චොක්ලට් අයිසින් හදන්නේ කොහොමද කියලා. අස්ත අයිසින් ෂුගර් චොක්ලට් පවුඩර් හරිම ලේසියි. ඔය තුනම එකට එකතු කරලා හදාගත්ත චොක්ලට් අයිසින් මම පයිපින් බෑග් එකක දාලා ටිප් නම්බර් 10 හරි 12 හරි අපිට මේකට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි පොඩි පිහියකින් ටිකක් එකක් දෙනවා.
මේ විදිහට මේ විදිහට ඇතුළත් වෙන්න. ඉතින් හරිය පරිස්සමෙන් කපන්න. මොකද මේ හරි soft එනිසා. සමහර අය නම් මේක කපන්න කලින් ෆ්‍රිජ් එකේ ටිකක් දාලා අරගන්නවා. එතකොට කපන්න ලේසි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහක් කරන්න පුළුවන්. ඉක්ලියස් කියන්නේ හැමෝම මාස දෙකක් ලොකු පොඩි හැමෝම මේ බඩු කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකකින් ගොඩාක් ඉක්ලියස් හදන්න පුළුවන්. ඒක හදලා අපිට ශීතකරණය කියලා අවශ්‍ය වෙලාවට ගාර්නිෂ් කරලා ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් මේක අපි අයිසින් කරන්න ඕනේ. මේ විදිහට ෆිල් කරලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ අහන්නේ අයිසිං අපිට බටර් ක්‍රීම් දාන්න පුළුවන් කියලා පොළොන්. අපිට චොක්ලට් අයිසිං තමයි කීප්ලයකට ගොඩාක් රස. අපිට චොක්ලට් පවුඩර් නුදත් ඇස්ට්‍රයි අයිසිං ෂුගර් දාලා හදාගන්න අයිසිං එකෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉතින් ඔක්කොම කරන්න යන්නේ නැහැ. एक प्रोग्राम की मत खानी चॉकलेट मेल्ट करना चॉकलेट मेल्ट करना चॉकलेट एस्ट्राई एक करला डबल बॉइल करला पास अभी तो मेक डीप करना खुलवा अभी तो मीन हम कर මේක ගොරෝසු වෙනවා නම් හොඳයි නැත්නම් අපිට හදලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඒ වගේම මම තව විදිහක් පෙන්වන්නම් මේකට අයිසිං නොදැම්මට අපිට පුළුවන් චොක්ලට් ටික මේ විදිහට දෙහෙන් දෙයි චොක්ලට් ගොඩක් කන්න අකමැති කෙනෙක් ඉන්නවනම් ඔය විදිහට යන්න පුළුවන්. ඊට පස්සේ මේක තව ටිකක් ලස්සන කරන්න අපිට වයිට් චොක්ලට් ටික කුක් මෙල්ට් කරලා हरम सिंपल इंग्रीडियंट गोडा को अभी तो गोडा खदन पुड़ा मे हदागत बैठे कि वगे में लोक पड़ी हेमोम खाना ट्राई करना ट्राई कर आप कमेंट कराने तो आप हदपुदे देख कर आप सत्तु थैंक यू.